ජනතාවගේ මුදල් විනාශ වෙන මේක සුළුපටු හානියක් නෙමෙයි මේ ආණ්ඩු බලයක් හරියට නැතුව එක්සත් ජාතික පක්ෂය මේ කීප දෙනෙක් 40 ගානක් එකතු වෙලා කරන ආණ්ඩුව මේ පිප්පොකට් ගහගත් ආණ්ඩුව කරන මේ කාර්ය දිහා බැලුවම ඔබට හිතා ගන්න පුළුවන් බලයක් ආවොත් කොහොම කටයුතු කරාවිද කියලා අපි මේ පිළිබඳව විපක්ෂයේ විදිහට අපි දැවැන්ත හඩක් නගන බව පැහැදිලිව සඳහන් කරනවා ඒකම කියන්න ඕන මේ සරණ හරියට නම් ගන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ අද නිහඬ වෙලා ඒගොල්ල බොරුවට පත්තරයක දෙක කිව්වට මේකට හරි විරෝධතාවයක් පළ කරන්නේ නැහැ නමුත් අද විපක්ෂයේ කාර්යභාරය හරියට අඳුනගෙන අපි මේ වෙනුවෙන් කටයුතු කරනවායි කියන එක අපි ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න ඕන මේ සම්බන්ධව පරීක්ෂණ කමිටුවක් පිහිටෙවුවා විහිළුවක් ඒක මහා විහිළුවක් ජාතික පක්ෂයේ සිරිකොතේ නාම යෝජනා පරීක්ෂා කරන කමිටුව දාලා මොකද්ද ගන්න තීන්දුව ඒක පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ මේක හොරාගේ අම්මගෙන් පේනහනෝ වගේ වැඩපිළිවෙලා හොරාගේ ආච්චිගේ ඒ නිසා මේක පිළිබඳව අපි කිසිසේත් සෑහීමකටපත් වෙන්නේ නැහැ හරිනම් මහ බැංකුවේ අධිපතිවරයා ඉල්ලාස් වෙන්න ඕන අද නිවාඩුවක් අරගෙන දිනනවලු නිවාඩු ගන්නව නම් විෂය බාර අමාත්‍යවරයාත් නිවාඩු ගන්න ඕන මේ කාලේ ඒක නම් අපි පැහැදිලි කරන්නේ ඒ නිසා මේ ආරම්භයක් විතරයි හොරකමේ මේ හොරකමේ ආරම්භේ මේකට මේ රටේ ජනතාව ඉඩ දුන්නොත් එක්සත් ජාතික පක්ෂ පාලනයක් වැරදිලා හරි ආවොත් හිතු කියලා හොරකම් කරන්න පටන් ගනි. ආයි කිසිම අඩුපාඩුවක් නැතිව එහෙම නොතින් රට අන්ත අගාධයට යනවා. බලයක් නැති ආණ්ඩුව දිනසි ආණ්ඩුව හොරකම් කරන්න පටන් ගත්තා නම් අපිට හිතා ගන්න පුළුවන් හරි බලයක් මේ රටේ ජනතාව දුන්නොත් කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව. අල්ලස් කොමිසමට හැමදාම පැමිණිලි අරගෙන යනවා. මාධ්‍යවල දානවා. හැබැයි මේ හැම කෙනෙක්ම යනවා. කෝ ඕ මේ මේවා සම්බන්ධව ගන්න තීන්දුවකෝ බොරුවට අපේ මන්ත්‍රීවරු අල්ලස් කොමිසමට ගෙනහිලා වැඩක් නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනියන්න වැඩක් නැහැ චෝදනා තියෙනවා නම් ඕන කෙනෙක් ඒ වරද බාර ගන්න ඒවා ඉරේ දාන්න ඕනේ ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ බොරු චෝදනා නගන ගම පොඩි චෝදනා පාස්පෝර්ට් එකක නම වැරදුනා අංක වෙනස් වුණා කියලා මහා PID එකට ගෙනියන තත්ත්වයක් තියෙනවා නම් ඒ සඳහා මහා විශාල මාධ්‍ය ප්‍රචාරණයක් ලබා දෙනවා නම් මේ කාරණා සඳහා ඊට වැඩි හෙලින් ගිල්ල කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන අපි මේ රජයට බල කරනවා වහාම මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕන සාධීන පරීක්ෂණයක් තියන්න ඕන අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කමිටුව පිළිබඳව සත්ත පහක විශ්වාසයක් නැහැ මේක gedara ඉන්න පියන්ලා දාලා හදපු කමිටුව වගේ ඉතා සාධීන කමිටුවක් පිළිපත් කළා මේකට වැරදි කරුවන් වෙන සියලු දෙනාට දඬුවම් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා